හාරිස් පත්තුව මැතිවරණ කොට්ටාශයේ ජයග්‍රහණය වෙනුවෙන් අකුරණ නගරයේ පැවති ජනමුඛදී ඒ මහතා මේ බව කියා සිටියා. ජාතික ජනබලවේගයේ ක්‍රියාකාරීන් කීප දෙනෙකුම ජනහමු ඇමතුවා. කර්මාන්තකරුවන් හා ව්‍යවසායකයන් දිර්ගැන්වීමට තම රජය යටතේ කටයුතු කරන බවයි අනුර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේ. ව්‍යවසායකයන්ට සහාය දීලා ඒගොල්ලෝ උපයන ධනය වැඩි කිරීම සඳහා තමයි ජාතික ජනබලවේ ආණ්ඩුවේ ආරම්භක සාසනස් අපි ආරම්භ කරන අලුත් සංවර්ධන බැංකුවක්. ඕනෑම තරුණකට පුළුවන් තමන් ආරම්භ කරන ව්‍යාපාර පිළිබඳව ව්‍යාපෘති වාර්තාවක් දෙන්න. ව්‍යාපෘති වාර්තාව සැලකිල්ලට භාජනය කරලා බැංකුවෙන් ණයක් දෙන්න. වාණිජ බැංකුවට මොකද කරන්නේ? ඒ ව්‍යාපෘති වාර්තාව ආණ්ඩුව අරගෙන ඒක සක්‍රීයතාවය යුතු ව්‍යාපෘතියක් නම් ආණ්ඩුව ගැරන්ටියක් දෙනවා බැංකුවට. ඊට පස්සේ අර තරුණයාට සල්ලි හම්බ වෙනවා. අන්න අලුත් ව්‍යාපාරිකයෙක් අලුත් කර්මාන්තකරුවෙක් හැදෙනවා. ජාතික ජනබලවේගයේ සංවර්ධන බැංකුවේ සංකල්පය ඕක. එනිසා අපි මේ රටේ සුළුවම් අධිපරණ ව්‍යවසායක උම්මාදයක් හදමු. දියුණු වීම ජනාධිපතිවරයා පළමුවෙන්ම කරන ප්‍රථම රාජකාරිය තමයි මොකද්ද? ලොහාන් රත්නත්වයේ ගෙදර යනවා. මහින්දානන්දව ගෙදර යනවා. කිරියල්ලව ගෙදර යනවා. රයිම් කොබිම්ලව ගෙදර යනවා. හලීම්ලව ගෙදර යනවා. ජයග්‍රහණය පිළිබඳ කිසිම සැකයක් නැහැ. නමුත් අපිට ඕන දිනන්න විතරක් නෙමෙයි. මේ රට ගොඩනගන්න ඕන. දැන් අපි ගෙවල් ගන්න යන්නේ. දැන් අපි කැන්සල් කරන්නේ. දැන් අපි මේ රැස්වීම් දියන්නේ දිනන්න නෙමෙයි. ඊට වඩා